ගාලුමෝදර අරගලකරුවෙක්. ගාලුමෝදර අරගලකරුවන් විදිහට අපි මේ රටේ පුරවැසියන්ට ඉතාම සතුටින් දැනුම් දෙනවා අරගලය තාමත් සක්‍රීය බව. මේ අරගලය අපි පසුගිය අප්‍රේල් 9 වෙනිදා ආරම්භ කළේ මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න. රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැවත අත්පත් කරලා දෙන්න. ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී ඉන්න. අද පාර්ලිමේන්තුව රැස්වලා මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කරගන්න කලින් ගාලු මෝදර අරගලකරුවන් විදියට අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරා කිසිම විදිහකින් මේ පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා. අපි ඔවුන්ට ඉඩ දෙමු මේ ජනමතය ගරු කරන නායකයෙක්ව අපට පත් කරලා දෙන්න මේ අන්තර්කාලීන මේ පාලනය සඳහා කියන එක. අපි දෙවනි වතාවටත් ඒ අවස්ථාව පාර්ලිමේන්තුවට දුන්නා. අපි පළවෙනි අවස්ථාව දුන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඉවත් කරන්න කියලා. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඉවත් කරලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නට විසඳන්න කියන ඉල්ලීම පාර්ලිමේන්තුවෙන් කරා. නමුත් ඔවුන් ඒ ඉල්ලීම ඉෂ්ට නොකරපු නිසා තමයි පසුගිය 9 වෙනිදා මේ රටේ මිලියන ගාණක් ජනතාව පාරට බැහැලා නන්දසේන ගෝඨාභය රාජපක්ෂේ මන්දිරයට කඩාවැදිලා ඔහුව මේ රටෙන් පළවා හැරියේ. අද සරණාගතෙක් වගේ ලෝකෙ පුරා ඉන්න තැනක් නැතුව රස්තියාදු ගහන තැනට නන්දසේන ගෝඨාභය රාජපක්ෂව පත් කරේ මේ රටේ ජනතාව සහ මේ අරගලකරුවෝ. රනිල් වික්‍රමසිංහට අපි කියනවා 132ට වැඩිය මිලියන්ස් කියනවා ලොකුයි කියන එක. 132ට වැඩිය මිලියන් ලොකුයි කියන එක හෙට අනිද්දම නැවත වතාවක් අපි රනිල් වික්‍රමසිංහට පෙන්නනවා. අනිත් කාරණේ තමයි අපි තේරුම් ගන්න ඕන මේ වෙලාවෙත් අපි තේරුම් ගමු පාර්ලිමේන්තුවේ මේ තියෙන පාර්ලිමේන්තුව එහෙම නැත්නම් මේ පිරිස මේ පත් කළ යපු නියෝජිතයෝ තවදුරටත් ජනමතය නියෝජනය කරන්නේ නැහැ කියන එක. මිලියන ගාණක් පාරට බැහැලා මේ පාර්ලිමේන්තුවෙන් ජනමතයට හිස නමලා ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න කියලා ඉල්ලද්දිත් මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අරගලයේ ප්‍රධාන ඉල්ලීම් වලින් දෙකක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න ඊළඟ ඉල්ලීම් උනේ රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න කියන එක. ඒ රනිල් වික්‍රමසිංහව නැවතවතාවක් ජනාධිපති ධුරයට පත් කරනවා නම් ඒ තියෙන්නේ ජනතාවගේ අපේක්ෂාව නෙවෙයි ජනතාව පත් කරලා පාර්ලිමේන්තුව නෙවෙයි ඒ තියෙන්නේ. අද පැහැදිලිව බෙදුම් ඉරක් ඇන්දවුන් ඒ එක පාර්ශවයක් ඉන්නවා රාජපක්ෂලා ආරක්ෂා කරන කඳවුරක් ඔවුන් එක පක්ෂයක් ඉතුරු පක්ෂය අරගලකරුවන් සහ පුරවැසියන් කියන එක. අපි මේ රටේ ජනතාවට කියනවා විශ්වාසය තියන්න මේ අරගලය කෙරෙහි මේ අරගල කරුවන් කෙරෙහි සහ පුරවැසි බලය කෙරෙහි පුරවැසි ජනතාවගේ බලය කෙරෙහි විශ්වාසය තියන්න. ඒ විශ්වාසය තමයි කවදාවත් ගෙදර යවන්න බෑ කිව්ව ජනාධිපතිවරයෙක් 169 ඡන්දගත ජනාධිපතිවරයෙක් ගෙදර යැව්වේ සහ කවදාවත් ගෙදර යවන්න බෑ කිව්ව අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවට කොච්චර ඉල්ලීම් කරත් ඒක ඉෂ්ට කරලා දෙන්න බැරි වෙච්ච තැන ජනතාව පාරට බැහැලා ගෙදර යැව්වේ සහ ඒ කැබිනට් එක ගෙදර යැව්වේ සහ මේ මන්දිර අත්පත් කරගත්තේ. අපි ජනතාවගේ බලය පෙන්ලා තියෙනවා අරගලය නොනවත්වා නොකඩවා තව තවත් ජව සම්පන්නව ඉදිරියට යනවා කියන එක අපි මතක තියාගමු. මේ අරගලයට අවශ්‍ය ශක්තිය පුරවැසියන්ගෙන් අපි අපේක්ෂා කරනවා. අපි දන්නවා ඉදිරියේදීත් මේ ප්‍රශ්න ටික මේ විදිහටම තියෙනවා. මේ තෙල් ප්‍රශ්නය, මේ ගෑස් පෝලිං සහ මේ දරුවාට කිරිපිටි නැති ප්‍රශ්නය විතරක් නෙවෙයි මේ සමස්ත ජනතාව මේ එයිර්ලයින් මඩවලින් ගොඩ ගන්න මේ පාලකින්ට බෑ කියන එක ඔප්පු කරලා ඉවරයි. ඒක නිසා අරගලයත් එක්ක එකතු වෙමු. ඉදිරියේදී මේ අරගලය තවත් ශක්තිමත්ව ඉදිරියට අරන් යන්න අපි නොබියෝ ඉදිරියට එනවා. අපිත් එක්ක එකතු වෙන්න කියන ආරාධනය මේ රටේ පුරවැසියන් කරමින් අරගලයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬවම ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.